නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කරන දිනයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න ප්‍රකාශ කළේ බලාගාරයේ පරීක්ෂණ කටයුතු අවසන් කර නැති බවයි. ජනන යන්ත්‍රයේ පූර්ණ පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව ජාතික පද්ධතියට එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. දෙවැනි ජනන යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිත බවද විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජනන යන්ත්‍රය මගින් මෙගාබොට් 300ක් උත්පාදනය කරන අතර ජාතික පද්ධතියට එක්කෙරෙන්නේ මෙගාබොට් 270ක් පමණයි. නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල්ලඟුරු මේ මාසය අවසන් වන දෙක් පවතින බවද ඔහු සඳහන් කළා. මේ වන විට ගල්ලඟුරු නෞකාවක්ද දිවයිනට ළඟා වී තිබෙනවා. එහි අඩංගු ගල්ලඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000ක්. නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා එක් ජනන යන්ත්‍රයකට ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 2,500ක් අවශ්‍යයි. ඒ අනුව ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීම සඳහා ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 7,500ක් දිනකට අවශ්‍ය වනු ඇති. දිවයිනට ළඟා වී ඇති නෞකාවේ අඩංගු ගල්ලඟුරු ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ දින 8ක් සඳහා පමණයි.